සම්පූර්ණයෙන් නිර්මාණය කළ ස්ටාර්ෂිප් රොකට්ටුවේ මංගල ගමන පිළිබඳ SpaceX ප්‍රධානි ඊලොන් මාස්ක් ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව හෙළි කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊලොන් මාස්ක් සඳහන් කළේ මෙය විශේෂ අවස්ථාවක් බවට පත්වනු ඇති බවයි. මිනිසා මෙතෙක් නිපද වූ විශාලතම යානය වන ස්ටාර්ෂිප් රොකට්ටුව මීටර 120ක උසකින් යුක්ත වෙනවා. රොකට්ටුව සහ යානයේ විශ්කම්භය අඩි 30ක් වන බවයි SpaceX ආයතනය සඳහන් කළේ. මේ සමග ලබන මාර්තු මාසය තුල ස්ටාර්ෂිප් යානය පළමු ගැඹුරු අභ්‍යවකාශ ගමනේ යෙදවීමට නියමිතයි. ලෝකයේ නිපද වූ මෙම බලවත්ම යානය තුලින් මිනිසුන් 100ක් වරකට වෙනත් ලෝක වෙත රැගෙන යා හැකි බවයි අනාවරණ කර තිබුණේ. මෙමගින් අභ්‍යවකාශ ගමන් වෙත දැනට ගතවන කාලය සය ගුණයකින් පමණ පහත වැටෙන බවද පෙන්වා දී තිබුණා. අඟහරු තුල මානව ජනාවාස බිහි කිරීම සඳහා මූලික මට්ටමින් මෙම යානය භාවිත කරන බවයි ඊලොන් මාස්ක් සඳහන් කළේ. ජනවාරි මාසයේදී මෙම ගමන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර අමෙරිකානු බලධාරීන්ගෙන් අවසර හිමි නොවීම මත මෙම ඓතිහාසික මට්ටමේ ගමනට බාධාවන් මතුව තිබුණා. ස්ටාර්ෂිප් යානයේ බූස්ටර් කොටස මීටර 70ක් උසවන අතර මෙය නැවත නැවතත් භාවිත කළ හැකි මට්ටමින් නිපදවා තිබෙනවා. මෙහි ස්ටාර්ෂිප් යානයේ කොටස මීටර 50ක් දිගුවන අතර පෘථුවිය තුල පෘථුවි කක්ෂය සහ වෙනත් ලෝක වෙත ගමන් කළ හැකි ආකාරයෙන් එය නිපදවා තිබෙනවා. මෙම ගැඹුරු අභ්‍යවකාශ ගමන සාර්ථක වුවහොත් 2026 දී මිනිසුන් අඟහරු වෙතට ගමන් කරන බවයි ඊලොන් මාස්ක් සඳහන් කළේ. 2024 දී මිනිසුන් රහිතව මෙම යානය අඟහරු මතට ගමන් කරවන බවද ඔහු පැවසුවා. මෙම යානයට පැයට සැතපුම් 18,000ක වේගයකින් නියමිත ගමනාන්තය වෙත ගමන් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. පෘථුවේ පවතින දුරම ගමනාන්ත දෙකක් වෙත විනාඩි 60කට අඩු කාලයකින් මෙමගින් ගමන් කළ හැකි බවයි ඊලොන් මාස්ක් අනාවරණ කළේ. මේ පිළිබඳ TED Talks වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මුල්ම අඟහරු ගමනට සම්බන්ධ වන මිනිසුන් බිය යනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. මෙය වඩාත් අවදානම් මට්ටමේ තත්වයක් වුවද නියමිත ඉලක්කය සපුරා ගන්නා බවද ඊලොන් මාස්ක් සඳහන් කළා. මේ අතර අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ දැවැන්ත රොකට්ටුවේ මංගල ගමන සඳහා මේ දක්වා අවසරය ලබා දීමක් සිදුව නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන්ට විරෝධය පළ කිරීමට ඊලොන් මාස්ක් කටයුතු කළා. සිය යානය දියත් කිරීමට අවසර ලබා නොදුනහොත් මිනිසා කිසි දිනක අඟහරු වෙත ගමන් නොකරනු ඇති බවයි ඔහු සඳහන් කළේ. ස්ටාර්ෂිප් රොකට්ටුවේ මේ දක්වා සිදු කළ අත්හදා බැලීම් තුල දැවැන්ත මට්ටමේ අසාර්ථකතා රැසක්ම සිදුව තිබුණා. මේ අතර යානය සම්බන්ධයෙන් සිදු කළ අවසන් බෙහෙයුම් වඩාත් සාර්ථක මට්ටමක පැවති බවයි SpaceX සඳහන් කළේ. මෙම රොකට්ටුවේ මංගල ගමන සාර්ථක වීම සමග ආභ්‍යවකාශ ගවේෂණයේ පෙරළියක් සිදුවන බවද හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.